අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙනෙන සිත ටීවී සවස 6 පුවත් විකාශයයිමේ මම තරඳු කුරුකේ. මම රෝනිකා කුමාරදාස. ප්‍රථමින් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පක්ෂ ભેද නොසලකා වැරද්දට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජනපති කියයි. රටේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය පදනම නිර්මාණය කර ඇති බවට අගමැතිගෙන් ප්‍රකාශයක්. විකෘති වූ මුදල් නෝට්ටු බැංකුගත කිරීමේ කාලය ජනපති නිර්දේශයෙන් දීර්ඝ වෙයි. රජනිකාන්ත් දේශපාලනයට. ප්‍රථමයෙන් අවධානය දේශයේ පුවත් වෙත. එළබෙන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට පත්වන නව මන්ත්‍රීවරුන්ට වංචා දූෂණ සඳහා කිසිසේත් තමන්ගෙන් ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටිනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ පැවති ජන හමුවකට එක් වෙමින්. රාජපක්ෂ ආණ්ඩුව පැරද්දෙව්වේ මම නෙවෙයි. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන ඒ අගතිගාමී වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම මුල් ආරම්භය හිටපු සභාපතිවරු ලංකාවේ වැඩිහරියක්. එතනින් තමයි මුල. ඒ තරම් මේ රටේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ පිරිහීමක් තිබුණා. මම බොහොම පැහැදිලිව කියනවා, පෙබරවාරි 10 වෙනි ජයග්‍රහණය කරන පත් වෙන සභාපතිවරු සහ මන්ත්‍රීවරු මොන පක්ෂයේ වුණත් ඒක මට ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකාවද UMPද ඕන පක්ෂයක් කමක් නැහැ. වැරද්දට දෙන්න තියෙන ඉහෙළම දඬුවම දෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක කරලා යහපත් සදාචාර සම්පන්න සමාජයක නීතියට හිස නමන පිරිසක් මම පළාත් පාලන ආයතනවල බිහි කරනවා. ඒ කාලේ කරපු දේවල් මම කරන්න දෙන්නේ නැහැ. දැන් අද ඔබ දකින්නවා පළාත් පාලන ආයතනවල නෙවෙයි ඊට වඩා ආයතනවලටත් ඉස්සරහට යම් යම් නීතියේ ආධිපත්‍යය තුල කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපි මේ තිබෙන තත්ත්වයන් අපි තේරුම් ගන්නවා. අපි මිනිස්සුන්ට ආදරය කරන සමාජයක් හදන්න ඕනේ. මිනිස්සුන්ගේ අඩුපාඩුකම් නැති බැරිකම් වලදී, මිනිස්සුන්ගේ ඇතිවෙන ප්‍රශ්න වලදී, මිනිස්සුන්ගේ ඇස්වලට උනන කඳුළු උනන විට දේශපාලනය කරන අයගේ ඇස්වලට කඳුළු උනන දේශපාලනඥයෝ පිරිසක් හදන්න ඕනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. ඉන් අනතුරුව දිඹුලාගල නුවරගල ප්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වුණා. රටේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය මූලික පදනම සාර්ථක ලෙස නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හඳුන්වා දීම සඳහා අද පැවති උත්සවයකදී. මේක පාර්ලිමේන්තු ඡන්දයක් නෙමෙයි. මේක ආණ්ඩු මාරු කරන ඡන්දයක් නෙමෙයි. ආණ්ඩු මාරු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට විතරයි. පාර්ලිමේන්තුවේ උත්තරිත බලය අපි 19 වෙනි සංශෝධනයෙන් තහවුරු කරගත්තා. ආණ්ඩුව මාරු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ නගර සභාවයි, මහනගර සභාවයි, ප්‍රාදේශීය සභා තෝරා ගන්න ඡන්දයක්. මේක අලුත් ක්‍රමයක ඡන්දයක්. ඒක මතක තියාගන්න. තව තියෙන ඉදිරියට යන්න. දැන් ආයෝජන ගේන්න ඕනේ. රැකියා ලබල දෙන්න ඕනේ. වැඩි වැඩියෙන් පුහුණුව දෙන්න ඕනේ. දැන් තමයි අපි පදනම හැදුවේ. දැන් තමයි ආයෝජන අරගෙන ඊළඟ අවුරුදු 5 6 දී විශාල දියුණුවක් අපි කරන්න යන්න. දැන් දේශපාලන වේදිකාවේ පළවු අදහස් කිහිපයක්. තමුන්නාසෙලාට අලුත් මැතිවරණ ක්‍රමයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දායාද කරලා දීලා තියෙනවා. ඉස්සර වගේ මනාප තරඟයක් නැහැ. අභ්‍යන්තර ඇන කොටා ගැනීමක් නැහැ. ඔබට ඔබේ ගමේම මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැබපු ජයග්‍රහණයක්. ඇයි අපි ආණ්ඩුවට එකතු වුණේ? ආණ්ඩුවට එකතු වුණේ තමුන්නාසෙලාව ආරක්ෂා කරගන්න. රජයේ කරන්නට ගිය සමහර වැරදි වැඩ නතර කරගන්න පුළුවන් වුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි එතුමාට ලබා දුන්න ශක්තිය නිසා. මහ බැංකුව කොල්ල කන්නේ ආණ්ඩුවේ ප්‍රධානම පෙළේ අගමැතිවරු ඒ වගේම මුදල් ඇමතිවරු එකතු වෙලා ආණ්ඩුවේ තියෙන සල්ලි මං කොල්ල කන්නේ. දැන් ගෙදර තියෙන සල්ලි තාත්තට හොරෙන් අම්මා ගත්තොත් මොනව වෙයිද? අම්මා අමාරුවෙන් හම්බ කරන සල්ලි අම්මට හොරෙන් තාත්තා ගත්තොත් මොනව වෙයිද? එහෙනම් අම්මා තාත්තට හොරෙන් දරුවෝ ගත්තොත් මොනව වෙයිද? ඒ ගෙදර පරිහානියට යනවා. ඒ ගෙදර ආර්ථිකය කඩාගෙන වැටෙනවා. අද රටේ තැනට ගිහිල්ලා ඩොලර් බිලියන ගාණක් මං කොල්ල කාලා රට අස්ථාවර කරලා තියෙනවා මේ වෙද්දි. දැන් අමාත්‍යවරු කිව්වේ අපි 30 වෙනිදා 31 වෙනිදා වෙද්දි හොරු ටික රටට හෙලි කරනවා. දැන් හෙලි වුණාද? දැන් ඉතින් හෙලි වෙලා නැහැ. ආණ්ඩුවේ හෙලුව වහගන්න වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපතිතුමා ජනාධිපති කාලේ කරපු බොරු වලට ජනතාව රවටිච්ච කාලයක් තිබ්බා. මේ වගේ ඡන්දයක් තිබ්බහම මහින්ද මහත්තයා පෙන්නලා විදුලි පුටුවක් පෙන්නවා. රටේ නායකයෝ විදුලි පුටුවට අරන් යනවා ජිනීවා වල ඡන්ද දෙන්න කියලා.
අද එහෙම යුගයක් නැහැ. ඒ වගේම ජිනීමාවල එල්ලුම් ගහක් පෙන්නවා. ජනතාව එකපාරක් දෙපාරක් ඔකට අහුණා. ඊට පස්සේ ඔකට අහුනේ නැහැ. එහෙනම් තවදුරටත් මහින්ද මහත්තයාගේ ෆොටෝ දාලා මේ ඡන්ද දිනන්න බෑ. මොකද දැන් ජනතාව දන්නවා අලි බබයි හොරු 40ගේ කතාව ගැන හොඳටම දන්නවා. ඒ කාලේ සභාවල මන්ත්‍රීවරු මම හිතන්නේ 100කට ආසන්න ප්‍රමාණයක් හිරගෙවල් වල හිටියේ. ඔන්න ඌ වගේ දේශපාලන සංස්කෘතියක් තිබ්බා. දැන් හොරුන්ට හොරගම් කරන්න බෑ. හොරගම් කරන මිනිසුන්ට දේශපාලනට එන්නත් බෑ. මිනිසුන්ට තීන්දුවක් ගන්න පුළුවන් මනාප හිඟා කාගෙන ගිහිල්ලා ගමේ මිනිසුන්ට පයින් ගහලා අල්ලපු ගමට ගිහිල්ලා මනාප අරගෙන ප්‍රාදේශීය සභාවට යන්නත් බෑ. ඒ ක්‍රමය වෙනස් කරපු නායකයා තමයි අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාණන්. විකෘති වූ මුදල් නෝට්ටු වාණිජ බැංකු සමග හුවමාරු කර ගැනීම සඳහා ලබා තිබු කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ විකෘති වූ මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු ගෙවීම් සිදු නොකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබූ අතර ජනතාව සතුව පවතින එවැනි මුදල් නෝට්ටු වාණිජ බැංකු ශාඛාවන් සමග හුවමාරු කර ගැනීමට තවදුරටත් අවස්ථාව සලසමින් එම කාලය 2018 මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහ බැංකුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. තමන් සතුව විකෘති වූ මුදල් නෝට්ටු පවතින්නේ නම් 2018 දෙසැම්බර් 31 වනදාට පෙර එනම් අද දිනට පෙර බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවක් සමග හුවමාරු කරගත යුතු බවට මහ බැංකුව ගන්නා ලද තීරණයක් අනුව 2017 ජූලි මාසයේ සිට ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා. ඒ අනුව විකෘති කරන ලද කිසිදු මුදල් නෝට්ටුවක් 2018 ජනවාරි පළමුවනදායින් පසුව රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් බාර නොගන්නා බව දන්වා තිබූ අතර මුදල් නීති පනත අනුව පනවන ලද අදාළ රෙගුලාසි යටතේ එම මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳපා තබා ගන්නා අතර කිසිදු ගෙවීමක් සිදුනු කරනවා. මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබූ අතර ශ්‍රී ලංකාවේ බලංගු මුදල් නෝට්ටු හිතාමතා විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව 1948 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට අවස්ථාව පවතිනවා. අමරිකානු GSP බදු සහනය යළි බලාත්මක කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙනවා. වෙතත් රජය පවසන්නේ එක්සත් ජනපදයෙන් GSP සහනය බලාත්මක කිරීම අත්ට වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි. මෙරට සමස්ත අපනයනවලින් 27.5% ඇමරිකාවට අපනයනය කෙරෙන අතර පසුගිය වසරේ මගින් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.8%. මේ වසරේ පළමු මාස 10 තුළ එම අපනයනවලින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.4% උපයාගෙන තිබෙනවා. මේ අතර 2018 වසර සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විදේශීය තැපැල් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර අදාළ ගාස්තු සංශෝධනය හෙට දිනේ සිට ක්‍රියාත්මක බවයි එහි දැක්වෙන්නේ. විදේශීය ලිපි සඳහා ගාස්තු රුපියල් 5කින් වැඩි වන අතර ගුවන් භාණ්ඩ පාර්සල් ගාස්තුද අදාළ රට අනුව සංශෝධනය කෙරෙනු ඇති. විදේශීය තැපැල් ගාස්තු සංශෝධනය වාර්ෂිකව සිදු කළ යුතු වුවද 2011 වසරෙන් පසුව මේ දක්වා එම ගාස්තු සංශෝධනය වී නොමැති බවයි තැපැල්පති රෝහණ අබේරත්න අප ප්‍රොත්යංශයට සඳහන් කළේ. මේ අතර ලබන පෙබරවාරි පළමුවනදා සිට දේශීය තැපැල් ගාස්තුවල වැඩිවීමක් සිදුවීමට නියමිත බව තැපැල් වෘත්තීය සමිතිය අනාවරණය කරනවා. ලංකා තැපැල් සේවා සංගමේ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කර සිටියේ එම ගාස්තු සංශෝධනය අසාධාරණ බවයි. රටේ මහජනතාවට කෘතීම ආහාර රටාවන් හුරු කිරීමට සැරසෙන රටේ නායකයන් සමස්ත මහජනතාවගෙන් සමාව ගත යුතු බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. පෙරදිග ධාන්‍යාගාරිකය මේ රටට කිව්වේ අද වෙනකොට පිටරටින් ගෙන්නන ධාන්‍යාගාර බවට අද රට පත් වෙලා තියෙන්නේ. හෙට දවසේ සෑම ගෙදරකම ඉදෙන්නේ පිටරටින් ගෙන්නන ලද අධි සාන්ද්‍රණක කෙමිකල් මික්ෂ කරපු හාල්. එතකොට ඒ කිරිබත් වලට දාන කිරි කිරි නෑ. කිරි දීන්නේ මොනවද? අර කිව්වේ පොල් සංගමන සභාපතිතුමා කෘතිම කිරි පැකට් භාවිතා කරන්න. ලබන හෙට අවුරුද්ද මුළු ලංකාවම කෘතිම කිරිබතුයි කෘතිම පොල් කිරිවලුයි තමයි තමන්ගේ නිවසේ ඒ සිරියාවන්තකම සුබ නව වසර බාර ගන්නට කිරි උතුරන්නේ. හෙට දිනේ සියලු නායකයෝ සමස්ත ගොවියන්ගෙන් සමස්ත රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕන. ඔබලට කිරිබත් කන්න දෙන්න උනේ රටහාල් නිසා, අපේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා. ඒ නිසා අපිට සමා වෙන්න කියලා හෙට දිනේදී මේ පාලකයෝ හරිනම් සමස්ත ජනතාවගෙන් සමාව ගන්න ඕන. දැන් රටපටා පුවත් කිහිපයක් කැටියෙන්. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම සහ එම ජලාශයේ ජනසතු කිරීම ලබන මස 8 වනදා සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. දශක 4කට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මෙගාවොට් 30ක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි. මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් ඉඩම්මක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වැද්දීමට, පුද්ගලින් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය ලබා දීමට සහ පුද්ගලින් ලක්ෂ 15කට සහන සැලසීමට අපේක්ෂිතයි. එම ව්‍යාපෘතියෙන් වාර්ෂික
එකව රුපියල් මිලියන 5000ක ආර්ථික වාසියක් අපේක්ෂා කරනවා. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මගින් අද අලුයම කච්චතිව් දූපතට නිරත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස දීවර කටයුතුවල නිරත වූ ඉන්දිය දීවරින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝල යාත්‍රා දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් ට්‍රෝල යාත්‍රාවන් කරේනගරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනය වෙතද දීවරින් සියලු දෙනා කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙතද රැගෙනීමට කටයුතු කර තිබෙනවා. ඉන් අනතුරුව එම දීවරින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර දීවර අධ්‍යක්ෂවරයා වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා. කලකුළු විද්‍යා දෙපාර්තමේන්තුව අද පසුවර වෙනිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් මද වැසි වාර්තා වූ බවයි. හම්බන්තොට, ගාල සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් සිහින් වැසි වාර්තා වී ඇති අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. උපරිම වර්ෂාපතනය මිලිමීටර 13.5 පොළවට ආසන්න වායුගෝලයේ සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය 5 km/20 අතර වනවා. මඩකලපුව මයිලම්පාවේලි ප්‍රදේශයේ ආරක්ෂකාංශ භාවිතයේ තිබූ ගොඩනැගිල්ලක් අවුරුදු 27කට පසුව එම අයිතිකරුවන්ට බාර දී තිබෙනවා. මෙම ගොඩනැගිල්ල 1990 වසරේ සිට යුද හමුදාව, ඉන්පසුව 2009 වසරේ සිට පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් භාවිත කර තිබෙනවා. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ල යළි ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම පුද්ගලයින් උද්ඝෝෂණවලද නිරත වී තිබෙනවා. අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසී සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් පසුව ගොඩනැගිල්ල යළි ඔවුන්ට හිමි වූ බවයි අයිතිකරුවන් සඳහන් කළේ. කොළඹ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් ගිනිගත් හේන රම්පාදිනිය ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් සිදු වූ අනතුරින් එම වෑන් රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත් හේන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටියේ මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. අද අලුයම පහට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රම්පාදිනිය ප්‍රදේශයේදී. අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථයේ රියදුරාට නින්දයාමෙන් මෙම රථයේ මාර්ගයෙන් ඉවතට පැන එම අනතුර සිදු ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ගිනිගත් හේන පොලිසිය පවසන්නේ. ඔරුගොඩවත්ත ගුවන්පාල මසල පිහිටි ගබඩාවක හටගත් ගින්න මෙවන විට පාලනය කර තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ සහ කොළඹ මහනගර සභාවලට අයත් ගිනි නිවන රථ 6ක් යොදවා තිබූ බව පොලිසිය සඳහන් කළා. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කාඩ්බෝඩ් සහ රිජි ෆෝම් එකතු කරන මධ්‍යස්ථානයක්. ගින්නෙන් සිදු වූ අලාභය සහ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ගින්නෙන් අසර තිබූ නිවසකටද හානි සිදු වී ඇති බව පොලිසිය පැවසුවා. උදාවෙන නවවසරේදී ලෝකවාසී ජනතාවට සුපිරි සඳක් දැකගැනීමේ අවස්ථාව හිමිවනවා. 2018 ජනවාරි පළමු වෙනිදා ග්‍රිනිච් වේලාවෙන් අලුයම 2:45 පමණ ලෝවාසී ජනතාවට මෙම සුපිරි සඳ දැකගැනීමේ අවස්ථාව උදා වනවා. වුල්ප් මූන් ලෙස හැඳින්වෙන මෙම සුපිරි සඳ පෘථිවියට දිස්වන්නේ පූර්ණ චන්ද්‍රයාට වඩා 7%ක විශාලත්වයෙන්. එම වේලාවට අනුව ආසියාවට සුපිරි සඳ දැකගැනීමට හැකිවන්නේ ජනවාරි 2 වෙනිදායි. මෙලෙස සුපිරි සඳක් දිස්වන්නේ චන්ද්‍රයා පෘථිවිය ආසන්නයේ ගමන් කිරීම හේතුවෙන් බවයි තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. සුපිරි චන්ද්‍රයාගේ සිදුවීම සිදුවන්නේ පෘථිවිය වටේ ගමන් කරන චන්ද්‍රයා ඉලිප්සාකාර මාර්ගයේ ගමන් කරන්නේ. ඒ නිසා වර එක පෘථිවියට කිට්ටු වෙනවා, වර එක පෘථිවියෙන් ඈත් වෙනවා. පොහොය ඇති වෙන වෙලාවේ තමයි සුපිරි චන්ද්‍රයෙක් කියලා අපි කියන්නේ. දැන් මෙවර කිලෝමීටර් 356,864 තරම් කිට්ටු වෙනවා. ඒ නිසා මේ ඉතා විශාලට පේනවා. දැන් පසුගිය දෙසැම්බර් 3 වෙනිදා තිබුණා මෙවැනි අවස්ථාවක්. ජනවාරි මාසේ 31 වෙනිදා තිබෙන පොහොය දවසෙත් සුපිරි චන්ද්‍රයෙක් වෙනවා. එයත් පෘථිවියට ඉතාම කිලෝමීටර් 56,000 තරම් කිට්ටු වෙන නිසා මේ වසරේ තිබෙන හොඳම සුපිරි චන්ද්‍රයා වශයෙන් අපි හඳුන්වනවා. සාමාන්‍යයෙන් සුපිරි චන්ද්‍රයෙක් ඇති වෙන්නේ මාස 13කට සැරයක්. නමුත් මෙවර පිටපිටම මේ දර්ශනය දැකගැනීමේ හැකියාව තිබෙනවා හැම පොයවල් 3කදීම. ජනවාරි මාසේ 31 වෙනිදා තිබෙන සුපිරි චන්ද්‍රයා සමගම චන්ද්‍රග්‍රහණයකුත් ඇතිවීමට නියමිතව තිබෙනවා. සියත සවස 6 පුවත් විකාශය තුළින් දැනන අවධානය විදෙස් පුවත් වෙත. නේපාලයේ තුල තනිව කඳු නැගීම රට රජය විසින් තහනම් කර තිබෙනවා. නේපාලයේ එවරස්ට් කඳු වැටිය ඇතුළු කඳු පන්ති තනිවම තරණය කිරීම තහනම් කිරීමටයි නව නීති සකස් කර ඇත්තේ. කඳු නගින්නන් සඳහා නව ආරක්ෂිත ක්‍රමවේද රසක් නේපාලයේ හඳුන්වා දී තිබෙනවා. පිළිගත හැකි වෛද්‍ය සහතිකයක් නොමැති සංචාරක කඳු නගින්නන් සඳහා මින් ඉදිරියට කඳු නැගීමට අවසර ලබා නොදෙන බවත් සඳහන්. කඳු නැගීමේදී සිදුවන මරණ සංඛ්‍යාව අවම කිරීමට පියවරගෙන තිබෙනවා. 2018 වසරේ සිට මෙම නීතිය ක්‍රියාත්මකයි. ආබාධිත පුද්ගලයන් සඳහා කඳු නැගීමේදී නව නීති හඳුන්වා දීමටද නියමිතයි.
දකුණු ඉන්දියා සිනමාවේ කිරුළ දරා සිටින රජනිකාන්ත් දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව අද ඔහු නිල වශයෙන් නිවේදනය කළා. ඒ තමිල්නාඩුවේ පැවැත්වෙන වාර්ෂික රසික හමුවකට එක් වෙමින් පෙර ඔහු පසුගිය දින 6 මුළුල්ලේ තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 18ක සැරිසරමින් සිය රසිකයන් වනකසුනා. දේශපාලනයට පිවිසීම තහවුරු කරමින් 67 හැවිරිදී රජනිකාන්ත් කියා සිටියේ එය තම වගකීමක් ලෙස සලකා දේශපාලනයට පිවිසෙන බවයි. පසුගිය වසරක කාලයක් තුළ තමිල්නාඩුවේ අවිනිශ්චිත වාතාවරණයක් පැනනැකිනු අතර තමා මේ අවස්ථාවේ දේශපාලනයට නොපිවිසුණු හොත් එය වගකීමක් පැහැරහැරීමක් ලෙස සලකන බවයි රජනිකාන්ත් කියා සිටියේ. පසුගිය අඟහරුවාදා සිය ප්‍රේක්ෂකයන් අමතමින් රජනිකාන්ත් කියා සිටියේ තමා දේශපාලනයට නවකයෙකු නොවන බවයි. 1996 වසරේ සිට තමා දේශපාලනයට සම්බන්ධව සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා. අද සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රජනිකාන්ත්ගේ රසිකයන් වීදිපුරා ප්‍රීතිඝෝෂව පවත්වමින් සිටින බවයි ඉන්දිය පුවත් සේවාවල දැක්වෙන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී තමිල්නාඩු ප්‍රධාන මාධ්‍ය ජයලලිතා ජයරාම් අභාව ප්‍රාප්ත වීමත් සමග රජනිකාන්ත් ඇය නියෝජනය කළ DFK පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන බවට මාධ්‍ය වාර්තාවල පළ වුණා. එහෙත් රජනිකාන්ත් අද නිවේදනය කළේ තමා ඉදිරියේදී නව පක්ෂයක් පිහිටවන බවයි. ඒත් සමගින් සිදුවී සවස 6 පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු අපගේ රාත්‍රී 7:30 ප්‍රධාන පුවත් විකාශය සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.